तदेवतुनि पंचशीले समादनवीम सदा नमस्कार पाठे के अंत बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि चतुर्थमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तिसरण गमनं संपुन्नं पाणातिपाता वीरमणी सिक्कापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्कापदं समादियामि हामे सुमिच्छाचारा वीरमणी सिक्कापदं समादियामि मुसावादा वीरमणी सिक्कापदं समादियामि सुरामेरय मच्चपमादट्टाना वीरमणी सिक्कापदं समादियामि अप्पमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स मुरुगहतन्न श्री महाविहारे विहाराधिपति शास्त्रवेदी अति पूजनीय बिरन्नावे विमल अपे नायक माहिमी पानन वहन्सेगिनु पंसले वेड इन्न गौरवनीय पंडित हामुदुरुवान वहन्सेला सह पोडि हामुदुरुवान वहन्सेला गिनु दहम श्रवणेट वेडमकट वेडम कर सिटिन अपे मेहनिन वहन्सेगिनु तवसराई गुणवत् पिन्नतुनि अद दवसे अपे सदहवत् अनुर मैतितुमा इनोका मैतिनिय एम मौतुमी अतुलु पौले आय इताम श्रद्धावें दायकत्वे अरगेन पे श्री महाविहारे मे वगे सद्धर्म देशनावक् संविधाने करगत्ते अनुर मैतितुमागे इनोका मैतिनियगे आदरणीय दियनिय पिनिति मिंसारा दुवट आशीर्वाद करला जन्मदिनेट सिर्पतला निदुक निरोगी स्व प्रार्थना करला
ඊට අමතරව ආදරණීය අම්මට සෙත්පතන්ට පවුලේ ඇත්තන්ට වගේම පූජනීය නායක හමුදුරුවන්ට මහා සංඝ රත්නයේට සෙත්පතන්ට තමයි පින්කම සූදානම් කරගත්තේ. ඇත්තටම අද පින්කම බාරගත්තට මමත් දවස් දෙකක විතර ඉඳලා දැඩි ලෙස මේ වෛරස් උණක් මේ ලංකාවේ මේ දවස්වල තියෙනවා. ඒකෙන් දැඩි ලෙස පීඩාය දෙනවා. දැන් අද උදෙත් දෙවනි සැරේටත් බේත් අරගෙන තමයි ආවේ. මොකද එච්චරට එක අමාරුයි. ඇඟේ හැම අඟලක් ගානෙම රිදෙනවා. වමන යනවා. ඉතින් ගොඩක් සීලු රෝගී තත්වයක් ඒක. ඒ වුණත් අපි මේ බාරගත්තු පින්කම කොහොම හරි ඉෂ්ට කරලා දෙන්න ඕනෑ කියන චේතනාවෙන් තමයි අපි මේ අවස්ථාවට සහභාගී වුණේ. සාමාන්‍යයෙන් මේ සේනාසනේ අපි බණ කටාවම 10ක් 1500ක් විතර බණ අහන්න එනවානේ පන්සලේ. නමුත් අද මේ අනෝරා වැස්සක් වැස්ස නිසා 300කට සීමා වුණා පිරිස. නැත්තම් මහ විශාල සෙනඟක් වෙන මේ කොළඹ දිස්ත්‍රික්කේ තියෙන පන්සල් වලින් ලස්සනම පන්සලනේ. මොකද හේතුව මේ පන්සල බොහෝම පිරිසිදුයි. මල් වවලා නේ තනකොළ ලස්සනට කපලා බොහෝම රමණීය විහාරස්ථානයක් ශ්‍රී මහ විහාර. අපේ නායක හමුදුරුවෝ මේ සේනාසනේ මේ ස්ථානය රමණීය ස්ථානයක් ලෙස තියාගන්න අප කැප වෙනවා. උන්වහන්සේ පන්සල ලස්සනට තියන් ඉන්න කෙනෙක් විතරක් නෙමෙයි, මා හිතන්නේ දුප්පත් මිනිස්සුන්ට හැම උපන්දිනයකටම පාහේ ගයක් හදලා පූජා කරලා තියෙනනේ. මං හිතන්නේ ගෙවල් එක 20කට 30කට වැඩිනේ. ඈ ඔව් විශාල ප්‍රමාණයක් ගෙවල් හදලා දුප්පත් ඇයින්ට දීපු හාමුදුරු කෙනෙක්. තමන්ට ලැබිච්ච ගුරු වැටුපෙන් දායකය පූජා කරපු පිරිකරවලින් බැංකු පොත් පුරව ගත්තේ නැතුව නේද? හොඳ ගෝල පරපුරකුත් හදන ගම දුප්පත් මිනිස්සුන්ට ගෙවල් විශාල ප්‍රමාණයක් හැම අවුරුද්දකම හදලා මේ සායනාංශ පූජා කරා කියන එක පරිත්‍යාග කළා කියන එක මම හොඳට දන්න දෙයක්. ඒ විතරකුත් නෙමෙයි, තව බොහෝ සමාජ සේවා අපේ නායක ශ්‍රාවින්වහන්සේ සිද්ධ කරනවා. අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න, උන්වහන්සේගේ සසර භව ගමන නිමා කරගන්න උන්වහන්සේ වගේ පින්කම් කරනවා. ඉතින් අපි මේ ස්ථානේ පින්කමක් කිව්වොත් කොච්චර කාර්ය බහුල වුණා. මම මේ ආවේ කෙටි කාලයකට ලංකාවට දවස් 20කට වගේ. ඒ වුණත් එක දවසක් මේ පන්සලට වෙන්කලේ මේ ස්ථානෙටත් ස්වාමින්වහන්සේටත් තියෙන ගෞරවය නිසා. මේ අනුර මැතිතුමා, මැතිනිය, මෞතුමිය, දියණිය ඇතුළු ඒ පවුලේ ඇත්තෝ අපේ සේනාසනෙත් දායකයෝ, ආර්ය නිකේතනෙත් දායකයෝ. මං හිතන්නේ අනුර මහත්මා මේ පන්සලට එන්නේ නැති දවසක් නැති තරම් නේද? හැමදාම පන්සලට එන කෙනෙක්. සායනාංශලට ගිලම්පස ටිකක් හරි හදලා පූජා කරන කෙනෙක්. සායනාංශලා බොහොම ළඟින් ඇසුරු කරන කෙනෙක්. ඒ නිසා අපි දන්නවා එතුමා ගැන, එම මැතිනිය සහ පවුලේ අයත්තෝ ගැන අපි කැමැත්තෙන් පින්කමට ආවා. පින්තුනි, මෙතන ඉඳලා ඔයත්තෝ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මං කල්පනා කරා. අද ඔයත්තොත් එක්ක කතා කරන්න කියලා වෙනස්කම් තියෙන අයත් එක්ක, ඒ කියන්නේ වෙනස් අයත් එක්ක ජීවත් වෙන්න බුද්ධ ආගමෙන් මොනවද ලැබෙන උපදෙස් කියලා. අපි කවුරුත් මේ ලෝකේ සමානයිද? සමාන නැහැ නේ. අතේ ඇඟිලි පහ වගේ නේද? ගෙදර ඉන්න පස් දෙනා වුණත්
සමානයිද එකිනෙකාට වෙනස්ද වෙනස් එකිනෙකාට වෙනස් කෙනෙකු වහනවා ඉතින් මේ මගේම ළමයි වෙලා නේද මගේ කුසින්ම වදපු දරුවෝ වෙලා ඇයි උඹලා එකිනෙකාට වෙනස් කියලා සමහර අම්මලා අහනවා නේ හේතුව කෙනෙකුගේ වෙනස්කම් වලට ජාන විතරක් හේතු නොවන නිසා මේ අපේ වෙනස්කම් තීරණය වෙලා තියෙන්නේ ජාන වලින් විතරක් නෙමෙයි ජාන වලින් නම් ඔක්කොම සමාන වෙන්න බෑ නේ ගති ගුණ සමාන වෙන්න ඕනේ හැකියාවන් සමාන වෙන්න ඕනේ දැනුම සමාන වෙන්න ඕන ජානවලින් වෙනවන වෙ ජානවල බලපෑමක් තිබුණට බීජ නියාමේ බලපෑමක් තිබුණට අපේ ජීවිතේට ජාන මත නැත්නම් බීජ නියාමය මත gedaraka ඉන්න අය හරි එක සමාන නැහැ පාට වෙනස් නේ උස මහත වෙනස් පෙනුම වෙනස් හැකියාවන් සහ කුසලතා දැනුම වෙනස් ගතිගුණ කොටම වැඩි වෙනස් නේ කොච්චර වෙනස්කම් තියෙනවද පළමු දේ තමයි මේ වෙනස්කම් තියෙන අයත් එක්ක එකට ඉන්න නම් වෙනස්කම් පිළිගන්න ඕනේ ඒ කියන්නේ අපිට අනිත් අය එක්ක සාමෙන් ඉන්න නම් සමගියෙන් ඉන්න නම් අනේකා මට වඩා වෙනස් කියලා මම පිළිගන්නු. අනේකාගේ වෙනස්කම් මම ඇක්සෙප්ට් කරනවා. අනුමත කරනවා. මම අනේකාගේ වෙනස්කම් පිළිගන්නේ නැති තාක් කල් මට අනේකා සමග ජීවත් වෙන්න බෑ. ගෙදර සමාජිකයන්ට එකිනෙකා එක්ක ජීවත් වෙන්නත් බෑ ආයතනික ජීවත් වෙන්නත් බෑ පන්සලක ඉන්නත් බෑ රටක ජීවත් වෙන්නත් බෑ වෙනස්කම් පිළිගන්නේ නැත්තම් වෙනස්කම් පිළිගන්න ගොඩාක් වෙනස්කම් පවුලක නම් සංසාරිකව වෙච්ච කියලා දැන් මගේ ගෙදර සොහොයුරන් සිව් දෙනෙක් ඉන්නවා මායි පහයි අපි පස් දෙනා පස් විද්‍යා එකම ඥාන හැබැයි අපේ දැනුම් මට්ටම් වෙනස් අපිට තියෙන හැකියාවන් වෙනස් අපි දේවල් ගැන හිතන පතන විදිය වෙනස් අහසයි පොළොවයි සමාන වෙනස් හැබැයි අපි පස් දෙනාට සමගිව ඉන්න තියෙන එකම ක්‍රමය තමයි එකිනෙකාගේ වෙනස්කම් පිළිගන්න එක. ඒක එයාගේ විදිය කියලා තේරුම් ගන්න එක. ඒක එයාගේ සංසාර කුසලතා කියලා පිළිගන්න එක. එහෙම නැතුව මොකද වෙන්නේ? ගියක් ඇතුලේ හරි වෙනස්කම් මතම ඉරසියා කරන්න ගන්නවා නේ. ධර්මයට අනුව අනුමත කරන්න පුළුවන් දේවල් නෙමෙයි බුදුදහමට අනුව කවුරුවක්වත් දැනුමෙන් වෙනස් වුණා කියලා හෙලා දකින්න පහත් කරන්න නොසලකා හරින්න අවමන් කරන්න අයිතියක් නැහැ දෙමව්පියෝ එක බොහොම ගැඹුරින් කල්පනා කරන්න ඕනේ කරුණ එකම ගෙදරක ඉන්න පුළුවන් දරුවෝ දෙන්නෙක් ඔබ ගාව ඉපදිලා එක්කෙනෙකුට ගණිතය විද්‍යාව හොඳට පුළුවන් අනිකාට බෑ
ඔබ අහනවා ප්‍රශ්නයක් දරුවෝගෙන් අක්කට පුළුවන් නම් උඹට බැරියයි කියලානේ එහෙම අහනවා මම අක්කට පුළුවන් එහෙම බෑ තමයි නම් කියලා එහෙන් බැරියව තියෙනවා ජීවිතේ අයියට පුළුවන් එහෙම මල්ලිට බැරියව තියෙනවා මල්ලිට පුළුවන් එහෙම අක්කට බැරියව තියෙනවා ඒක මේ ඥාන නිසා වෙන දෙයක් නෙමෙයි සමහර දේවල් වලට අපි වැඩෙන පරිසරය සමහර දේවල් වලට අපේ සංසාරික හේතු ගොඩක් තියෙනවා ගොඩක් බලපා එහෙනම් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ අපි අද මේ භවයේ හමු වෙලා හිටියට අපි මේ සංසාර ගමනේ විවිධ තැන් වල විවිධ භව වල අවුරුදු කල්ප ලක්ෂ කෝටි ගාන ඉපදි ඉපදි ජීවත් වෙමින් විවිධ දේවල් පුරුදු වෙමින් විවිධ දේවල් පුහුණු කර ගනිමින් විවිධ දේවල් වලට ඇබ්බැහි වෙමින් ආපු ගමනක එක නවා තැන්පොලක් මේක. ඒ නිසා මෙතනදී අපි අනිත් අයට 100ට 100ක් සමාන වෙන්න විදියක් නැහැ. මේ වෙනස්කම් වලට හේතු අතර එකක් සංසාරික හේතු අනික සමාජීය පරිසරික හේතු දැන් මගේ සොහොයුරන් සිව්දෙනා සහ මම වෙනස් වෙන්න මම විශ්වාස කරනවා මම පුංචි කාලේ ඉඳලා පන්සලේ හැදුණු එක හේතුවක් ඒක මම හිතන එක මම හැදුනේ පන්සලේ මං හිතන පතන විදිය වෙනස් ඊළඟට මම විශ්වාස කරනවා ඒගොල්ලොන්ට වඩා සංසාරිකත් මට වෙනම වෙනස් වෙන්න හේතු තියෙනවා සංසාරික පින් කුසල් මම දිනු කරගත්තු දේවල් සස්තරේ ඒවත් හේතු වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා වෙනස් කරන්න ඒ ඔබේ ගෙදර ඉන්න අයත් එහෙම ඔබේ ගෙදර ඉන්න අයත් එහෙමයි බේරින්ද සහ සැමියා කියන දෙදෙනා වෙනස්කම් සහිත දෙන්නෙක් නේ ජීව විද්‍යාත්මකවත් වෙනස් දැනුමෙන් ආකල්ප වලින් කුසලතා වලින් වෙනස් එකට ඉන්න නම් මොකද කරන්නේ දරු කරන්නේ නැහැ පිළිගන්න කාන්තාවකට දේවල් තේරෙන විදියට නෙමෙයි පිරිමියෙකුට දේවල් තේරෙන්නේ ප්‍රශ්නයක් ගැන වුණත් නේ ජීවිතේ ප්‍රශ්නයක් ගැන වුණත් කාන්තාවක් ප්‍රශ්න දිහා බලන විදිය නෙමෙයි පිරිමියෙක් බල සමහර වෙලාවට කාන්තාවට උත්තර ඕනේ නැහැ මොකකටවත් නේ. එයාට ප්‍රශ්නේ කතා කර කර ඉන්න ඕනේ. පිරිමින්ට කතා කර කර ඉන්න ඕනේ. ඕන දඩම්බඩම් ගාලා උත්තරේ දුන්න ඉවර කරගන්න. වෙනස් නේ. ඒ වෙනස්කම් සමහර ඒවා ඔය පරිශන කරලා තියෙනවා. जीव विद्यात्मक पारेषण एवं मोले समहर वेनस्कंतियन स्नायुवल समहरेव सामाजिक समहरेव मे मानव शिष्टाचारे स्त्रीय सह पुरुषया मे वेनस्वेवी वेडिच्च विधिय अनुव वेलाकियल समहर रिसर्च वलिं एलिदाक्वलते कोहमुना बुदुदहमट अनुव වෙනස්සයත් එක්ක එකට ඉඳනම් ගාරවෝච මොකද කරන්න ඕන ගරු කරන්න ගරු කරන්න වෙනස්සයත් එක්ක එකට ඉඳ තියෙන හොඳම ක්‍රමය තමයි ගාරවෝච ගරු කිරීම ගරු කරන්න අනිකාට ගරු කරන්න පිරිමියෙකුට පුළුවන් වුණා කොන්දේසි විරහිතව තමන්ගේ බිරිඳට ගරු කරන බිරිඳත් එක්ක ඉන්න පුළුවන්. කාන්තාවකට පුළුවන් වුණොත් තමන්ගේ සැමියාට කොන්දේසි විරහිතව ගරු කරන එකට ඉන්න පුළුවන්. ගරු කරන්නේ නැති තැන ඒත් ඉන්න පුළුවන් හැබැයි මලමිනි වගේ නේද? ඉන්නවනේ නේද? ගරු කෙරලා මොකක්වත් නැතත් අපේ ගෙවල් වල මනුස්සයෙක් කියලා ජීවත් වෙනවා නේ හැබැයි මලමිනි වගේ
किसीम मानव संबंध कम कलेका किसीम एगोलोंगे आध्यात्म किसीम एकाग्रता व्याक समान भवक ने जीवत हों यहापत संबंध कम गेनिया डोने खावत फिरमिया एक्कीने काट गरुकरानो रापे संस्कृति दीर्घ काल अविलती अर फिरमियाट गरुकरानोनी कांताव कियने का मिसक कांतावट फिरमिया गरुकरानोन कियने का लोकोट अपे समाज मिनिस्सु अतर बलवत्तेला ने हबे बुद्ध वचने इकने में बुद्ध वचने तमाय तमांगे बेरिदट गरुकल युतुय अवमान नोकल युतुय ने एमने सिंगालवाद सूत्रे ती सम्मानना अनवमानना ने अवमान कराने पा गरुकरा सिंगालवाद सूत्रे बेरिदट इष्ट वेंडोन युतुकं अतर प्रधानय पेन्नल तियना तमन तोरगत्तु के ना सिहिनुवनिं नं तोरगत्ते आदरे करान सा गरुकरा कवदावक्कत कांतावा तवत कांतावकट संसंदने करला अवमान नोकले युतु एक कांतावकट बहुम वेदनाकारी त्याग तमंग तवत कांतावकट समान करला तम शमिया विसिंग हो तम पिंबता विसिंग हो याव में पात करो विवेचने कल एक लोकु वेदना वक्वे नो कांता पिरिमित पेन्नु में ना तो ये तमंगे था ने पिरिमित के गुड़ाक ईगो एक हर्ट है ना ऐसा करते बिरिंदा विसिंग तमंग के शमिया हो पिंबता තවත් පිරිමියෙකුට සමාන කරලා අඩුපාඩුකම් කියන්න ගත්තොත් දුර්ගුණ කියන්න ගත්තොත් දුබලකම් කියවන්න ගත්තොත් ඒ කියන්නේ වෙනම අරන් එයාගේ තියෙන දුබලකම් කීම නෙමෙයි ඒකටවත් පිරිමි නම් කැමති නෑ සාමාන්‍ය නේද කැමති නෑ නේ අනුර මාත්‍ය නේද පිරිමි කැමති නෑ නේ අපේ වැරදි කියනවට නේද ඒ පිරිමින්ගේ ස්වභාවයක් ඒක පිරිමි මනෝභාවයක් මේ අඩුපාඩු කියනවට අපි කැමති නෑ මොකද අපේ ඔළුවෙම තියෙන අපි මේ නේචයකෙම අපි නිවැරදි සහ අපිට ඔක්කොම තේරෙනවා අපි දන්නවා කියලා එකක් අපේ ඔළුවේ මනස්ගතයක් තියෙනවා ඒක නිවැරදි අදහසක් නෙමෙයි නමුත් කොහෙත්ම පිරිමියේ කැමති වෙන්නේ නැහැ තමන්ව තවත් පිරිමියෙකුට සාපේක්ෂව සංසන්දනය කරලා අඩුපාඩුකම් කියන योजना करनो एक कांतावकट पिरिमियेकुट देदेनेकुटम वेदनाकारी द्याक सा कवदावक तमंगे बिरिंद हो समिया तवत पिरिमियेकुट हो तवत गहनियेकट समान करला अडुपाडु कियन कथा करन केनेक वेंडेपा ओब सिहिनुवनिन्नं तोरा गैनीम कले नेद ओब प्रश्न थे एक नरक नकल युत हेतु अनेक तीपेन ये अनन्यता
පැහැයෙන් වෙන්න පුළුවන් හැකියාවෙන් වෙන්න පුළුවන් ඒවට අපේ ගරු නොකරොත් ඒවා පිවිසුවේ නැතොත් අපි ලොකු හානිය අපිට ජීවිතේ කර ගන්නවා ලොකු හානි කර ගන්නවා ඒවා අපිට විතරක් නවතින්නේ නැහැ ඊළඟට අපෙන් ඒක බලන් ඉන්නවා තව ජෙනරේෂන් එකක් දැන් තාත්තා අම්මට ඒ වගේ අඩුපාඩු කිය කිය අවමන් කරනවා නම් යම් ගෙදරක දරුවොත් ඒකම පුහුණු වෙනවද නැත් පුහුණු වෙනවා පුහුණු වෙනවා අම්මට නිතර අඩුපාඩුකම් කියන දොස් කියන දුර්වලකම් ඇද ඇද පහර දෙන තාත්තා කෙනෙක් හිටියොත් දරුවොත් ඒකම පුරුදු වෙන්න පටන් ගන්නවා හරි නරක දෙයක් තවත් પરම්පරාවකට ඒ දුර්ගුණය ගෙනියන එකනේ අම්මා ඒක කරත් එහෙමමයි නේද තාත්තගේ නිතර නිතර දුර්ගුණ අඩුපාඩුකම් වැරදි කිය කියා අවමන් කර කර චෝදනා කර කර අගෞරව කර කර ඉන්න ගෙදරක් වුණා ඒ ගෙදර තාත්තගේ පෞරුෂය විනාශම වෙලා ගිහිල්ලා දරුවොත් ඒක පුරුදු වෙන්න පටන් ගන්නවා ඒක යාළගේ මුළු ජීවිතේටම බලපාන සමහරලා ඒගොල්ලෝ විවාහ වුණාම ඒ ගතිම එළියට ඒ ස්වභාවයෙන්ම එළියට එන්න පටන් ගන්නවා එහෙනම් ඔබ කෙනෙකුගේ තියෙන දුර්වලකමක් අඩුපාඩුවක් තමන්ගේ පවුල ඇතුලේ සාකච්ඡා කරලා හදාගන්න එක එක කරගන්න ඒ හැමෝම ඉස්සරහා අවමන් කරමින් පහත් කරමින් නිඳා කරමින් කටයුතු කරන කෙනෙක් වෙන්න එපා එකට ඉඳ බැරි වෙයි හිටියත් මලමිනි වගේ ඉඳි කිසිම හැඟීමක් බැඳීමක් නැතුව ජීවත් වෙයි ඒක තමන්ගේ ගෙදරට විශේෂයෙන් විවාහ වෙලා දුවෙක් ආවොත් විවාහ වෙලා පුතෙක් ආවොත් තමන්ගේ ගෙදරට ඒගොල්ලෝ සම්බන්ධවත් මාව ඔබට යෝජනා කරනවා එවැනි අවමන් නොකරන ප්‍රතිපත්තියකට ඔබ ගමන් කරන්න. තමන්ගේ පුතා විවාහ වෙච්ච කාන්තාවට ඒ දියණියට අවමන් නොකරන අම්මා කෙනෙක් වෙන්න ඕන ඔබ. තාත්තා කෙනෙක් වෙන්න ඕන නේ. තමන්ගේ දුව විවාහ වෙලා එයාගේ සැමියා ගෙදර පදිංචි වුණා නම් ඔව් තමන්ගේ දුව විවාහ වෙච්ච සැමියාට අවමන් නොකරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඕන. එයා ඔබට හමු වෙච්ච අනිත් බෑනලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔබට ඉන්න අනිත් ලේලිලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔබ දන්න කියන යාළුවන්ගේ ගෙවල් වලට හමු වෙච්ච ලේලිලට බෑනලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔබ කවදාකවත් ඔබගේ ගෙදරට ආපෝ දුවෙකුට ඔබගේ දුව විවාහ වෙච්ච පුතෙකුට ඔබ අවමන් කරන කෙනෙක් වෙන්න බා ප්‍රශ්න තියෙනම් කතා කරා හැබැයි හැමෝම එක අනිකාගේ අඩෝපාඩු කිය කිය නිඳා කර කර අවමන් කර කර කටයුතු කරන්න ගියොත් පතක තියාගන්න අතේ මේ රට ඇතුලේ ගොඩාක් මානසික ආතතියට පත් වෙච්ච ડિප්‍රෙෂන් ඇදිච්ච ස්ට්‍රෙස් ඇදිච්ච සමහර සියදි විනාස ගැනීම කරාම ගියපු අයත් මේ රට ඇතුලේ නැතුව නෙමෙයි ගේ ඇතුලේම එල්ල කරන පීඩා දරා ගන්න බැරුව එම කරන්න හොඳ නැහැ බුදුන් වඳින මිනිස්සු ඒව කරන්න හොඳ නැහැ බුදුන් වඳිනවනේ නේ බුදුහාමුදුරුව එහෙම කාටවත් ජීවිත එක්ක සෙල්ලම් කරපු කෙනෙක් නෙවෙයි ඒ ශාස්ත්‍රවරයාට වඳින ගමන් අපි කොහොමද කාගේවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ කාගේවත් ජීවිතේට ඒ වගේ පහත් අවමන් හැසිරීමක් අපි කොහොමද කරන්නේ නොකළ යුතුයි ඔබ හැම තිස්සෙම හිතන්න ඔබ නොඑක් ඔබ කැමති නැති ඒවා තියෙන්න පුළුවන් නේ ඔබ කැමති නැති ඒවා තියෙන්න පුළුවන්. ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ කාත් එක්ක හරි මොකක්ද? එක හතකින් කල්පනා කරාම අනිකගේ අකමැති දේවල් ඉවසන එකනේ.
දරණ එකද ඒවා එක කොහොම හරි මේ ජීවිත යාත්‍රාව ගැට ගහගෙන යන එකනේ ජීවත් වෙනවා කියන්නේ ඕකටනේ ඇත්තට එක පැත්තක් නේ ජීවිතේ ජීවත් වෙන එහෙනම් ගෙවල් ඇතුලේ වෙනස්කම් වලට ගරු කරා ඔබේ ඔළුවේ ඉඳපු කෙනා හමු නොවෙන්න පුළුවන් නේ මං හිතන්නේ මේ ලෝකේ කාටවත් තමන්ගේ ඔළුවේ ඉඳපු කෙනාම හමු වුණා කියලා නේද දර්ශනය කියන විෂය කියන්නේ නේද අද හාෆ් එක කියලා නේද තමන්ගේ අනිත් පළුව හමු හොය හොයා යන එක තමයි මේ මානව වර්ගයාගේ මේ ලෝක ඉතිහාසෙ පුරාම සිද්ධ වෙලා තියෙන කියලා දැන් ග්‍රීක මිත්‍යා කතාවල කියන්නේ නේ හියුස් දෙයියෝ මෙහෙම වෙන් කළා ඊට පස්සේ අනිත් පළුව හොය හොයා යන එක තමයි කරන්නේ Tamanට ගැළපෙන අනිත් භාගය හොයනවා කියලා ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔබ දීර්ඝ කාලයක් හිතලා හිතලා මේ හම්බුණාමයි කියලා හරියටම සහතික කරගත්තට පස්සේ හිතෙන්න පුළුවන් නෑ මේ හොයපු එක නෙමෙයි කියලා. එනවා යථාර්ථය. හොඳම දේ තමයි සියලු දේවල් සමාන කරගන්න දත්මිටි කනවට වඩා තියෙන දේවල් එක්ක සාමකාමීව ජීවත් වෙන්න සිහිනුවණින් බුද්ධිමත්ව ජීවත් වෙන්න පුළුවන් වෙන එක. ඒකට ඕනේ ගරු කිරීම. අවමන් නොකර ඉන්න පුළුවන් හොඳ මානසිකත්වයක් හදාගන්න. අවමන් නොකර ඉන්න පුළුවන්. පහත් නොකර ඉන්න පුළුවන්. අනිකව. ලෝකේ ඇත්තටම ජාතීන් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. අන් අයට ගරු කරන්න. අන්නයට ගරු කිරීම අන්නයට ගරු කරන ජාතින් දියුන් වෙනවා ඉහළට යන අන්නයට ගරු නොකරන ජාතින් හැමතිස්සෙම ඉන්නේ ඊර්ෂ්‍යාවෙන් නේ ක්‍රෝධෙන් වෛරයෙන් අනිකාගෙන් පලිගන්න අවස්ථා හොය හොය එහෙම තමයි අන්නයට ගරු නොකරන ජාතින් ඒගොල්ලෝගේ පැවැත්ම හදාගෙන තියෙන මේ විදියට එහිඳා අපිට දියුණු වෙන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම අන් අයට ගරු කරන જાතියක් වෙන්න ඕන. ඒක පටන් ගන්න ඕන ගෙදරින්. ගෙදර ගරු කරන්නේ නැති මිනිස්සු අල්ලපු ගෙදරට ගරු කරන එකක් නෑ. අල්ලපු ගෙදරට ගරු කරනවා කියන්නේ ගෙදර ගරු නොකර ඒක බොරුවක් නේ. ඒක ඒ පොඩි මේ උපායක් විතරයි නේ. එතකොට කපටිකම ගේ ඇතුලේ ආදරය කරන්නේ නැතුව එකිනෙකාට ගේ ඇතුලේ කෙනෙකුට ගරු කරන්නේ නැතුව ගේ ඇතුලේ කෙනෙකුට අවංක වෙන්නේ නැතුව ගේ ඇතුලේ අනිකාව ඉවසන්නේ නැතුව එළියේව කරනවා කියනවා නම් මං කියන්නේ ඒක කෘතිමව කරන එක. ඒක කෘතිමයි. ඒක අනිත්‍යයත් එක්ක අර කෙටි වෙලාවක් නේ ඉන්න තියෙන්නේ. එතකොට ඒ කෙටි වෙලාව ගත කරගන්න කරන පොඩි කපටි කමක් විතරයි. එනිසා පටන් ගන්න ඕන බුදුදහම කොතනින්ද? ගේ ඇතුලෙන්. බුදුදහමේ උගන්වපු ගරු කිරීම පටන් ගන්න ඕන ගේ ඇතුලෙන්. ඒ කණිකාගේ වෙනස්කම් වලට ගරු කිරීමෙන්. සාමාන්‍යයෙන් අපි උපදෙස් දෙනකොට උපදෙස් දෙන්නේ අනිකාගේ වයෝවෘද්ධකමට ගරු කරන්නනේ. අනුකාගේ සීලයට ගරු කරන්න. අනිකාගේ ගුණයට ගරු කරන්න බුදුන්ට ධර්මයට සංගුණට ගරු කරන්න ඒව උගන්න ඒව වෙනම ඒ ආගමික කාරණා නේද ජීවත් වෙන්න නම් ජීවිතයේ අපි එකිනෙකාගේ වෙනස්කම් වලට ගරු කරන්න මේ ලෝකේ සාමකාමී තැනක් වෙන්නේ වෙනස්කම් වලට ගරු කරොත් විතරයි අනේකාගේ හැකියාවන්ට ගරු කරොත් විතරමයි මොකද එහෙම නැතුව සිල්වතුන්ට විතරක් ගරු කරා කියලා ගුරුවරුන්ට විතරක් ගරු කරා කියලා යහපත් සමාජයක් හැදෙන්නේ නැහැ
දැන් අපේ සමාධි ගුරුවරුන්ට ගරු කරනවා නේද? දෙමව්පියන්ට ආගරු කරනවා. හාඳුරු ගොල්ලට ගරු කරනවා. මේව තියෙනවනේ තාම ටිකක් හරි නේ. හැබැයි ගේ ඇතුළෙම අනිකාගේ වෙනස්කම් වලට ගරු කරන්නේ නැත්තම් අපේ සමාධිය දියුණු වෙන්නේ අරව අමතර කාරණ. ඒවා අපේ අපි එකිනෙකාගේ ආගමික අරමුණු එක්කනේ. सत्तु गारवता शास्त्रु गौरवय धम्म गारवता धर्म गौरवय सिक्खा गारवता शिल्पद गन गौरवय काटद तियेन्नो सोतापन्न वेन्न वीरे करन केना उतुम निवन मग साधने कर गंड हितन केनाट शास्त्रु गौरवय ओन धर्म गौरवय ओन शिक्षा गौरवय ओन इकापे आगमिक पर्पस एकक एक आप आगमी कारमुना मगे पुद्गलिक मठ को शास्त्रु गौरव मठ मट कट कर शिष्य मठ मट वेडवास कर सब्रह्मचारी हंसलाइक गरुत्त मगेम बनाहंटे मे मेहनी वहां गरुत्ने मगेम बनाहंट पोयत्न मट गरुत्ने मट मगे निवन मगार मुन समार विट साधने कर गंट पुलवांगे अब मट ने लोक यहा क्लिस जीवत्ट नंगे මම කිසිවෙකුට ගරු නොකරන කෙනෙක් කියන්නේ මට අනිත්‍යත් එක්ක එක්ව ඉඳින්න නොහැකි තත්වයක් මම උදා කරගන්න මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිසෙක්ම අනේකාගේ වෙනස්කම් වලට ගරු කරනවා කොටින්ම කිව්වත් හැමෝම හැමෝටම ගරු කරනවා වැඩිහිටියන්ට ළමයින් ළමයින්ට වැඩිහිටියෝ ගිහියන්ට පැවිද්දොත් පැවිද්දන්ට ගිහියෝ කවුරුත් කාටත් කරු කරන්නේ මේ ගරු කරනවා කියපු ගමන් ඔළුවේ හදා ගන්න එපා එතකොට බද්‍යහමුදුරෝ කියන්නේ හාමුදුරුවරු ගිහියෝ වෙනකොට පුටු වෙන්න නැගිටින්න ඕන කියලාද ඒවා මේ සාමාන්‍ය දේවල් නේද ඒවා නෙවෙයි ගරු කිරීම කියන්නේ ඔයත් කවුරු හරි එනකොට මුට වෙන්න කිට්ටා කියලා එකකින් අදහස් වෙනවද ගෞරවයක් තියෙනවද කොච්චර බොරුවට එක එක එනකොට පුටු වෙන්න කිට්ටනවද නෑ කිසිම කිසිම ගරුත්වයක් ඇතුලේ මොකක්වත් නෑ බොරුවට අපි නැගිටිනවා නේ මේ අනිකම් බොරු කතන්දර ඒ වර අපේ චාරිත්‍රයට සම්ප්‍රදායට අපි ඒව කරනවා නේ ගෞරවය කියන්නේ අත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මේ මතු පිට කාරණා වලින් තීරණය වෙන්න පුළුවන් එක නෙමෙයි මතු පිට ඒ වගේ දේවල් සංස්කෘතියක තියෙන එක හොඳයි වැඩිහිටියෙක් කෙනෙකුට අපි නැගිටිනවා මම මේ පන්සලට ආපු ගමන් මොකද කරන්නේ අර සායනහන්සට ලොකු සායනහන්සට වන්දනා කරා පොඩි සාමිනහන්සලා ඇවිල්ලා මට වන්දනා කරා ඒවා අපේ ආගමික අපේ බෞද්ධ සම්ප්‍රදාය අපේ සිංහල සංස්කෘතියේ තියෙන ඉතාම විශිෂ්ට දේවල් ඒවා ඉදිරියටත් පවත්වන්න සමාවෙන් ඒ ඉදිරියටත් පවත්වන්න හැබැයි සැබෑ ගරුත්වය අනිකා සම්බන්ධව තිබෙනවාද කියන එක ඒකෙන් තීරණය කරන්න බෑ ඔය ටිකම බොරුවට කරන්නත් සමහරට මුළු පන්තිය පුරාම නැගිටලා ඉන්න වෙලා තියෙනවානේ අපි පොඩි කාලේ නැගිටෙ නැති වුණා හරි ඒ වගේ ඒවා කැමැත්තෙන් කරපුවාද නේ
ඒවා නිකන් අර සංස්කෘතියට කරපුවානේ. ගරුත්වය කියන්නේ මේ අපේ මේ මෙතනින් එන්න ඕන එකක්. අනෙක්ගේ භාවිතාව අපට වැටහෙනකොට අපේ අභ්‍යන්තරේ පැන නැගින ධර්මයක් එක. අනෙක සම්බන්ධව ගෞරවය කියන එක. අනෙක්ගේ වෙනස්කම් පිළිගන්නකොට අපේ ඇතුලේ පැන නැගින ධර්මයක් ගරු කිරීම කියන එක. දැන් මම මේ කාලේ ජපානේ ඉන්නේ. ජපානේ මිනිස්සු මේ හැමෝටම ගරු කරනවා. ඒගොල්ලෝ නිතරම මෙහෙම ඔළුව නමනවා නේ ඔබ දැකද එහි ඉඳලා ඉඳලා මටත් දැන් මෙහෙ ආවත් ඔළුව නමනවා මිනිසු ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා මොකද මේ ඔළුව නමන්නේ බද්ධියාරු කියලා එහෙ මේකට දාර්ශනික පදනමක් තියෙන මේ ඔළුව නමන එක ඒගොල්ලෝ පිළිගන්න එකක් තමයි මේ හැමෝම බෝසත්වරු හැමෝම බෝසත්වරු මමත් බෝසත් කෙනෙක් ඔබත් බෝසත් කෙනෙක්. එතකොට එකිනෙකා මුණ ගැහුනම ඒ මුණ ගැහෙන්නේ බෝසත්වරු දෙන්නෙක්. අනෙකාගේ අභ්‍යන්තරේ ඉන්න ඒ බෝධිසත්ව ගුණ සහිත කෙනාට ඔළුව නමලා මෙහෙම ගරු කරනවා. ඒ ගරු කිරීම හරිය අපූරුයි. ඒ ගරු කිරීම ඒ ඔළුව නැමීම ඇතුලේ තව අර්ථ තියෙනවා. මම දැකලා තියෙන සමහර දේශපාලකයන් එහි NHK කියන ජාතික රූපවාහිනිය එහි ඒකට ඇවිල්ලා මෙහෙම ඔළුව නමලා බිම දිගා වෙනවා. ඔය අල්ලස් එහෙම අරගෙන ආවුනම් සමාව ගන්න ජාතික රූපවාහිනියට ඇවිල්ලා. මුළු ජාතියෙම සමාව ගන්න. අපේ උන්ට එහෙම සමාව ගන්න තිබුණා නම් මුළු ආත්මෙම දිගා වෙලා තමයි ඉඳලා. එච්චරට ජාතියට වැරදි කළා හොරකම් කරලානේ අයියෝ තාමිවරයක් නේ තාම යනවා ඒහි චූටි දෙයක් කරොත් ඇති පොඩි දෙයක් කරොත් ඇවිල්ලා සමාව ගන්න ඕන මන්ත්‍රීකම ඉවරයි මම මේ ඉඳපු අවුරුදු දෙකටම මං හිතන්නේ අගමැතිලා තුන් දෙනෙක්ද කොහෙද ආවා ගියා ඇමතිලා මාරු වෙනවා අයින් කළා දානවා පොඩි දෙයක් කරලා මාට්ටු වෙච්ච ගමන් ඉවරයි ප්‍රසිද්ධිය සම දේශපාලඥයෝ විතරක් නෙමෙයි ප්‍රසිද්ධ නිවේදකයෝ නලු නිලියෝ ඒගොල්ලෝ වැරදියට පාරේ වාහනේ එලවලා මොකක් හරි ප්‍රශ්නයක් වුණා ටෙලිවිෂන් එකට ඇවිල්ලා සම්පූර්ණ අර විදියට ඔළුව බිම තියලා සමාව ගන්න ඕන මුළු මේ මුළු ශරීරෙම නැමිලා සමාව ගන්නනේ මං ඇහුවා ඇයි එච්චර නැමෙන්නේ කියලා. ඒ කියන්නේ ඒකෙන් පෙන්නනවලු ඒගොල්ලෝ කියනවා මම කරපු වැරද්දට මගේ බෙල්ල උනත් කපන්න කියලා තමයි ඒ ඔළුව එච්චර නමන්නේ කියලා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ ගරු කිරීම ඇතුලේ තියෙන අර්ථය අනිකා ගාව අනිකාගේ ජීවිතය තුළ ඉන්න ඒ බෝසත්වරයාට ගරු කිරීම. එහෙම දාර්ශනික පදනමක් ඇතුව ඔළුව නමනයි මම යෝජනා කරන්නේ එහෙම ඔළුව නමනම ඉන්නවද නැද්ද කියන එකට වඩා වැදගත් ඒ තමයි ඔබේ අභ්‍යන්තරේ අනිකාගේ වෙනස්කම් වලට ඔබ ගරු කරනවා කියන එක මේ රට ඇතුලේ තියෙන ජාතීන් අතර ආගම් අතර තියෙන විරසකයන්ට උනත් එක උත්තරයක් තමයි ඔවුන්ගේ වෙනස්කම් අපි එකිනෙකා පිළිගන්න කැමති වුණොත් අපට සමය තියාගන්න පුළුවන්. ඉස්සරම ගම්වල විවිධ කුල තිබුණානේ. හේවිසි ගහන්න කට්ටියක් හිටියා. ගොවිතැන් කරන්න කට්ටියක් හිටියා. රෙදි සෝදන්න කට්ටියක් හිටියා. යකඩ බඩු නිෂ්පාදනය කරන්න කට්ටියක් හිටියා. වලන් ආදී දේවල් හදන්න තව කට්ටියක් හිටියා. ජුවලරි හදන්න තව කට්ටියක් හිටියා. එක ගමක මේ මිනිස්සු හිටියා ඔක්කොමනේ. එතකොට ඒ ගම් ඇතුලේ ආදි කාලේ ඒකේ අර්ථය තමයි එක එක ශිල්ප ශ්‍රේණි කියන එක. ඒ කියන්නේ අනිකා ඒ කියන්නේ ගොබියට රෙදි සෝදන එක්කන ඕන.
රෙදිසෝදන එක්කෙනාට ගොවිය ඕන එක්කෙනෙක් හාල් නිෂ්පාදනය කරන අනිත් එක්කෙනා රෙදිපිලි කටයුතු වල ඉන්නවානේ අනිත් එක්කෙනා යකඩ කර්මාන්ත කරනවා හැබැයි පසුව මේවා මිනිස්සු පුරුදු වුණා මොකක් කරන්නද මේවා මත අනිකාව පහත් කරන්නනේ පහත් කරන්න පුරුදු වුණා මේවා මත අනිකාව කොන් කරන්න පුරුදු ඉතින් ඒක මම විශ්වාස කරන්නේ අපේ සිංහල ජාතියේ නම් පිරිහීමට හේතුව පිරිහීමට හේතුව කුල විදියට එකිනෙකාට අවමන් කරපු එකනේ ශිල්ප ශ්‍රේණි විදියට තිබිච්ච සමාජය කුලවාදී මානසිකත්වයක් ඇති කරගෙන ගිහියෝ පැවිද්දෝ කවුරුත් නේද කවුරුත් කාගෙත් ගාවේව තිබුණා අනිකාට ඒ කරපු හිංසනය නිසා වෛරී සමාජයක් හැදුණා අනිකාව පහත් කරන සමාජයක් හැදුණා කොන් කරන සමාජයක් හැදුණා දියුණුව ලැබුණේ නැහැ එහින්ද අපි දැන් හරි පුරුදු වෙන්න ඕන කවුරු හරි කෙනෙක් යම් ශිල්ප ශ්‍රේණියක ඉන්නා නම් එයා එයට ගරු කරා ඒක යාගේ හැකියාවනේ ඒක යාගේ හැකියාව දැන් බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ තනතුරු දෙනකොට බැලුවද කුලය නැහැ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ තනතුරු දුන්නේ කුලය බලල නෙමෙයි කුසලතාවයටනේ කුසලතාවයට ඊටාම පහල කුලවල සම්මත ඉන්දියාවේ පහල කුලවල අයට බුද්ධ ශාසනයේ ඉහළ තනතුරු ලැබුණානේ ඉහළ තනතුරු ලැබුණා එයයි භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට අවස්ථාව දුන්නේ එයාගේ හැකියාවට එයාගේ ගාව තිබුණු කුසලතාවලට එහෙම නැතුව කවදාවත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ තථාගතයන් වහන්සේගේ ශාසනේ එහෙම කොක්කලේ නැහැ ගරු කරන්න ගන්න දැන් තමන්ගේ ළඟම හිටපු කෙනානේ චන්නනේ මහනෝනා චන්න භික්ෂු ළඟම හිටියා කියලා තනතුරක් දුන්නා නෑ එයාට තරහ ගියා ඒකට සාරිපුත්ත මොග්ගල්ලාන වැනි පසුව භාග්‍යවතුන් වහන්සේ ගාවට ආපු උතුමන්ට රහතන් වහන්සේලට තනතුරු දුන්නාය තමන්ට තනතුරක් දුන්නේ නෑ කියලා චන්නහමුදුරෝ හිටියේ අකමැත්තෙන් උන්වහන්සේ කාගෙන්වත් බණ අහන්නවත් කැමති වුණේ නෑ මාන්නෙන් හිටියා භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩණය පනවන්න කියලා බලන්න බුදුහාමුදුරුවෝ හිතපු විදි බුදුහාමුදුරුවෝ අපිට ගැන්නුවේ 80 මහ ශ්‍රාවකයින්ට තනතුරු දීලා එකිනෙකාගේ තියෙන වෙනස් හැකියාවන්ට ගරු කිරීමනේ වෙනස් හැකියාවන්ට ගරු කිරීම වෙනස් කුසලතාවන්ට ගරු කිරීම දැන් බලන්න ධර්ම භාණ්ඩාගාරික තනතුරු දුන්නේ ආනන්ද හැමතුරුවන්ට. උන්වහන්සේට මතක ශක්තිය වැඩි. හැබැයි උන්වහන්සේට ධර්ම භාණ්ඩාගාරික තනතුරු දුන්නට ප්‍රඥාවන්තයින් අතරක තනතුරු දුන්නේ කාටද? සරියුත් මහරහතන්. දැන් ප්‍රඥාවන්තයි කියලා ධර්මයේ මතක තියෙන කෙනෙකුට දෙන්න ඕනි අවස්ථාව දුන්නේ නැහැ. අපේ ධර්මයට අනුව අපේ බණ පොතට අනුව ආනන්ද හැමතුරුෝ සෝතාපන්න විතරයිනේ සෝතාපන්න විතරයි රහත් වෙලා හිටියෙත් නැහැ හැබැයි උන්වහන්සේට ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක බලන්ට බුදුදහමේ ගරු කරන විදි හැකියාවටනේ කුසලතාවයට එකිනෙකා වෙනස් ඒ වෙනස්කම් වලට ගරු කරොත් ඒ වෙනස්කම් අගය කළොත් ඕන තැනක් දියුණු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් මේ රට උනත් ඉස්සරහට යන්න නම් ගෙවල් වල ජීවත් වෙන දෙමව්පියෝ සහ මේ අධ්‍යාපන ක්‍රමය කැමති වෙන්න ඕන
ළමයින්ගෙ තියෙන විවිධ කුසලතා විවිධ වෙනස්කම් උපනංවගෙන ඒ ශේෂ්ත්‍රයේ යාට ඉස්සරහට යන්න දෙන්න. එතකොට තමයි විශිෂ්ට මිනිස්සු නිර්මාණය වෙන්නේ. අපේ එහෙම අය නිර්මාණය වීම අඩුවෙන්ට ප්‍රධාන හේතුව තමයි අපිට ඕනෑ කරන්නේ එකම වර්ගයක වෘජිකයෝ ටිකක් බිහි කරගන්න. අපේ හැම කෙතරකම කැමති තමන්ගේ ළමයා කවුරු වෙනවට? කවුරු වෙනවද? දොස්තර වෙනව. පුදුම වැඩ. බේත් ගන්න එකෙක් නැති වෙනව එහෙම. ඕම ගිහිල්ලා නේ. හැම ගෙදරම උන් කැමති දොස්තර කෙනෙක්. මම හිතන් ඩිස්පෙන්සරි වලට ගියන් අර හැන්දෑවට 10 11 ගයින්ව දැකලා වෙන්නේ නැති නේ. මට තේරෙන්නේ නැහැ එච්චර දොස්තරලා මොකටද හදන්න යන්නේ කියලා. ඒකෙන් වෙලා තියෙන අයුක්තිය බලන්න. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බිහි වෙන්නේ නැතෝ යා. දක්ෂ නර්තන ශිල්පියෙක් බිහි වෙන්නේ නැතෝ යා. දක්ෂ සංගීතඥයෙක් බිහි වෙන්නේ නැතෝ යා. විද්‍යාඥයෙක් බිහි වෙන්නේ නැතෝ යා. ගණිතඥයෙක් බිහි වෙන්නේ නැතෝ යා. දාර්ශනිකයෝ බිහි වෙන්නේ නැහැ. ඇයි? ඕනි කරන්නේ ඔක්කොම එක වර්ගයක කට්ටියක් හදාගන්නනේ. වෙනස්කම් වලට ගරු කරනව නම් වෙනස්කම් පිළිගන්නව නම් එවැනි සමාජයක ඔය හැම තලයකම කුසලතාවලට ගෞරවයක් අගයක් වටිනකමක් හම්බෙලා ඒවයි මුටට යන්න ලැබෙනවා. දැන් ඔය ඇත්ත හිතින් කියන ධාන්දුරු නම් ගියා ඉතින් චිත්‍ර ඇඳලා කන්නේ මොනවද කියලා නේද? දුප්පත්කම අපේ ජීවිත අවුල් ආර්ථිකමය වශයෙන් දුප්පත් වෙනකොට මිනිස්සු දාර්ශනිකවත් දුප්පත් වෙනවා. හිතුම් පැතුණු දුප්පත් වෙන්න ප්‍රධාන හේතුවක් කරනවා. මොකද ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජයක හැම වෙලාවකම උත්තරය හොයන්නේ ආර්ථික ප්‍රශ්න විතරයි. මිනිස්සෙකුගේ වෙනත් කුසලතාවක් හැකියාවක් එයාගේ කැමැත්තක් එයා ආස මොකටද? ඒ කිසිම එකකට ඉඩක් නැහැ. ඒ කිසිම එකකට ඉඩක් නැහැ. මේ රටේ ළමයි කී දෙනෙක් නේ චිත්‍ර අඳින්න කැමති ළමයි සයන්ස් කරලා තියෙද නේ? නටන්න කැමති ළමයි නේ? කිසිම දවසක නැටුමකට ඉඩ නැති වෙලා ගිහිල්ලා නේ ඔළුව කඩාගෙන ගණන් හදාද ඉන්න තත්ත්වෙට පත් කරලා තියෙද? එයාට අපේ ප්‍රශ්නේ අපි කෙනෙකුගේ වෙනස් කුසලතාවයක් අඳුනගෙන ඒකට අගයක් දීලා ඒකට ගරු කරලා එතනින් ඉස්සරහට යන්න දෙන්න අපි කැමති නැහැ. හරි අවාසනාවක්. මතක තියාගන්න ඒ විදියට ඉදිරියට ගියානම් අපේ රට ගොඩාක් දියුණු වෙනවා. අපි කැමති වුණොත් වෙනස් වෙන අපේ රට ගොඩක් දියුණු වෙනවා. මොකද කෙනෙක් දක්ෂ දේවල් තියෙනවනේ. ඒවා සමහරලාට සංසාරෙම අරන්ගෙන ඒවට ඉඩක් නොදී වෙන එකක් බලෙන් කොහොමාරි කරවත හැකි. හැබැයි එන්නේ මතු වෙන්නේ නැහැ නේ. දීප්තිමත් මිනිස්සු බිහි වෙන්නේ නැහැ. දීප්තිමත් මිනිස්සු බිහි වෙන්නේ නැහැ. අපිට තාම කලාතුරක් ඉන්නේ. ලෝක මට්ටමේ චරිත ලංකාවෙන් බිහි වෙන්නේ නේ. ඒකට ප්‍රධාන හේතුව අපිට ඒ වගේ ඉඩ දෙන සමාජ ක්‍රමයක්, සිතුවිලි ක්‍රමයක් අපේ සංස්කෘතියේ නැතිකම. ඒ නිසාම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ටික ටික හරි පුරුදු වෙන්න. ගෙවල් වල වෙනස්කම් වලට කරු කරා. ඔබේ දරුවෙකුගේ තියෙන වෙනස්කමක් පිළිගන්න. හිංසා කරන්න කරදර කරන්න එපා. අපිට ඕනි එකම කරලා අපිට ඕන කෝවටම දාගන්න අපි දැඟලුවට සමහර අය එහෙම දාන්න ගිහිල්ලා බෑ. හේතුව එයාට ඒකේ ඉන්න බෑ දැම්මට යාවැතර. අපි කොච්චර දැඟලුවත් අනිකාව අපිට ඕනි එක කරගන්න බෑ. මට ඕක තේරෙන්නේ මම පොඩි අඳුරලා ගොඩක් හදනවානේ.
මම දකිනවා ඒ 40ක් 50ක් ස්ථානය තුලේ හදනකොට අපිට ආස එක කරවන්න බෑ ඒගොල්ලන්ට. එක එක්කෙනා එකිනෙකාට වෙනස්. ඒගොල්ලන්ගේ වෙනස්කම් වලට අපි ඉඩක් දෙන්න ඕන. එතකොට යා ශාසනය කැමැත්තෙන් ඉන්නවා. එතකොට යා ශාසනය ඇතුලේ දියුණු වෙනවා. අපි අපිට ඕන එකම බලාත්කාරයෙන් කරන්ට යෑම ඇතුලේ යාට ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ශාසනයට අතරේ ගෞරවය නැති වෙලා යනවා. ඒකමයි ගෙවල් ඇතුලේ වෙන්නේ. මම දන්නවා මේක අපි කැමති එක නෙමෙයි. අපි කැමති අපිට ඕනි එක අනිත් අය ලව්ව කරගන්න එකනේ. ඒක තමයි අපේ ඇත්ත කැමැත්ත. ඒ වුණත් බුදුහාමුදුරෝ දේශනා කරේ අනිකාට කරු කරා. අනිකාගේ වෙනස්කම් වලට ඉඩක් දෙ. අනිකාගේ වෙනස්කම් ඉවසන්න. කවදාවත් දුබල කෙනෙක් විවිධ ආබාධ තියන අය ඉන්න පුළුවන් නේ සමාජේ. පහත් කරන්න එපා. කතා කරන්න බැරි ළමයි, කන් ඇහෙන්නේ නැති ළමයි නේ. ඇස් දෙක හොඳට පේන්නේ නැති ළමයි ඉන්නවා. හරියට ඇවිදින්න බැරි ළමයි ඉන්නවා. කවදාකවත් අවමන් කරන්න එපා. දැන් හොඳයි ඉස්සර නම් නේද? කොච්චර නම් ගණන් කියනවද ඒ වගේ කෙනෙක් හිටියොත් එහෙම නේ. ඇස් දෙක පේන්නේ නැති හරියට ඇස් දෙක පිහිටපු නැති ළමයෙකුට කොච්චර අවමන් වචන තියනවද නේ? කම් දෙක හරියට ඇහෙන්නේ නැති ළමයට කොච්චර අවමන් වචන අපේ සමාජේ තියනවද? ලෝකෙ දියුණු මිනිස්සු කවදාවත් ශිෂ්ට මිනිස්සු කෙනෙකුගේ කායික වෙනස්කම් මත ප්‍රශ්න කරන්නේ. අපේ සමාජයේම තියෙන නරකක් තමයි කවුරු හරි දැක්ක ගමන් අහන මොකද මහත් වෙලා එක්කන් ඇයි කෙට්ටු වෙලා කාට හරි ආදරේට ලෙඩක් දුකක්ද කියලා දැනගන්න අහන එක වෙනම කතන්දරයක්. හැබැයි ඇත්තටම අපේ බහුතරයක් අහන්නේ ඉන්සල්ට් නේ, හිංසනේට. කවුරු හරි මහත් වුණාම ඉතින් අපිට මොකද? අපි කරේ තියන් ඉන්නවද? ඇයි දැක්කොත් අහන්නේ ඇයි මහත් වෙලා ඇයි කෙට්ටු වෙලා? එක්කහන ළමයි නැද්ද? තාම නැද්ද? මොකටද හදලා දෙන්නද? හැදුනොත් ඇන්කර් හොයලාගෙන හින්දෙනවද? ඇයි එහෙම වෙන්නේ? ඇයි අනුන්ගේ පවුල් ගැන නේද? අවුරුදු 20 පැනපු ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් දැක්කොත් බඳින්නේ නැද්ද? බඳින්නේ කවද්ද? බඳින්නේ නැද්ද? බඳින්නේ කවද්ද? ඉතින් අම්මා තාත්තටත් මේක මහ ගින්දරක්. ඊට පස්සේ ඇයි වටේ උන්ගේ බේරෙන්න බැරි හින්දා හරියට නිකන් බැඳපු යෝන් උප්පරිම සන්තෝෂෙන් ඉන්න වගේ තමයි ප්‍රශ්න ආන්නේ. එහෙම වෙන්න එපා. දැන් සමහර කෙනෙක් බඳින්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒ කියන්නේ කැමැත්ත. සමහර අය බඳිනවා. සමහර අය බැඳලා ළමයි හදනවා. සමහර අය ළමයි හදන්න කැමති නැහැ. මේ ලෝකෙ එහෙම නේ. ඉතින් මොකද කරන්නේ ඒක? හීගලෝගේ කැමැත්ත. අපිට මොකටද ඒක? කවුරු හරි කිව්වොත් මම බැඳලා ළමයෙක් හදන අපි සුබ පතනවා හොඳයි ලොකුට. කවුරු හරි කිව්වොත් මම නම් ළමයි හදන්නේ නැහැ තනියෙන් ඉන්න. ඒකටත් අපිට සුබ පතන්න පුළුවන් නේ. ආ ඔයාට කරදර අඩුයි, වැඩි වෙලාවක් භාවනා කරන්න පුළුවන්. කොහේ හරි ඇවිදිනු හැම එකකම බෙනිෆිට් තියෙනවනේ නේද? අපි කාගේවත් ජීවිතවල තියෙන දේවල් හොයන්න ඇඟිලි ගන්න යන්න නරකයි. ඒ අපේ ගම්වැසියෝ පුරුදු වෙන්න ඕනේ දේවල්. හරියට හිතා අනුන්ගේ ජීවිතවලට අතපොවන්නේ නැතුවයි. කවුරු හරි කෙනෙක් බඳින්න නැතුව ඉන්නවනම් ඒක එයාගේ ප්‍රශ්නයක්. එච්චරයි. කවුරු හරි කෙනෙක් බැඳලා ළමයි හදන්නේ නැත්නම් ඒකත් එයාගේ ප්‍රශ්නයක්. පොදුම කරුම කියන්නේ අම්මට තාත්තටත් නැති අමාරු වෙනෙ උන්ට තියෙන එකනේ නේ.
හරි නරකයි සිංහල මිනිස්සු වෙනස් වෙන්න ඕනේ කරුණා කරලා නේ එවන් නරකයි කවදාහක්වත් අල්ලපු ගෙදර ළමෙක්කින් ඒව අහන්න යන්න එපා අහන්න එපා කසාද බැඳලා ඉන්න කෙනෙක්ගෙන් අහන්න එපා ළමයි ගැන ඇයි අහන්නේ මොකටද අහන්නේ බෞද්ධයොන්ට එහෙම අහන්න පුළුවන්ද එහෙම අහන්න බෑ बौद्ध तवत्न जीवित रिदन देवा प्रश्न करवत्न पीड अभी दंडवदे आच्चर पीडा बिंद बिंद इन वे अभी समार समार देवा हंडे अनेक क्वच्चर दुखक दे आट हणसा मेरा टेनांगे वह पोलिस विद्याज्ञा लोके अनिक्राट वालों ना वो वगे वह කැලින්ම ඉන්සල්ට් කරලා කියලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ප්‍රශ්න කරන කරදර කරන කියලා. ඉතින් අපි මේ රටේ එහෙම නීති නැහැ කියලා අපි නරක වැඩ කරන්න හොඳ නැහැ. අනේකා වෙනස් අනන්‍යතා. එච්චරමට අද කියලා දෙන්න ඕන ඔබට. වෙනස් සිතුවිලි නේ. වෙනස් හැඟීම් දැනින් තියෙන අය ඉන්න පුළුවන්. अपेक्षा जीवित तीन अरमुन तीन इन पुलवांट गारू कर जीवित अभी प्रश्न कल कौर हरी समाजट नीतियट रट लोकेट हानिकर वेडकरण प्रश्न करोने मद्रव्य विकुणन वन प्रश्न करो ना एक पेलग हेण कौरहो का जीवित सेलंकरण कथा करो ने प्रश्न कले तो दे बाल महत प्रश्न अकुशल करने පුද්ගලිකයි අරකට අනුකම්පාවෙන් කරන එකක් මෙලවත් එයා පිරෙන්න පුළුවන් නිසා සසර ගමනක් දුකටපත් වෙන්න පුළුවන් නිසා සබුද්ධිමත් වෙන්න හැමතිස්සෙම දියුණු මනුස්සෙක් විදියට බෞද්ධ ධර්මය බුදුරජාණන් වහන්සේගේ දේශනාව අභ්‍යන්තරේ පැල කරගත්තු කෙනෙක් විදියට හිතන්න මතන් පටන් ගන්න එතකොට අපිට සතුට වෙන්න පුළුවන් මිය යන මොහොතේ හරි අපි බෞද්ධයෝ විදියටයි හිතුවේ ධර්මයට අනුවයි අපි වැඩ කරේ හැසුරුනේ කතා බහ කරේ මේ ජීවිතේ කාගේවත් ජීවිතයට හානියක් කරේ නැති ජීවිතයක් විදියටයි මම ජීවත් වුනේ ඒ අන්න ඒ කරුණ සඳහා තමයි මම ඔබට කියලා දුන්නේ ගරු කරන්න කියලා කාද गौरव जीवते गौरव ओन नया गौरव देट आदर ओन नया आदर कर आदर देट अवमंगोन नया अनिकाट अवमान नौकर ඔයා ඔයා පහත් කරනවට අකමැති නම් ඔයා අනිකව පහත් නොකර ඉන්න පොඩි කාලේ ඉඳලා කියලා දෙන්නේ ඒවා සරලව කියලා දෙන්න තමන් දෙන දේවල් තමයි තමන්ට ලැබෙන්නේ කියලා තමන් දෙන දේවල් තමයි තමන්ට ලැබෙන්නේ කියලා දරුවන්ට කියලා දෙන්න උගන්වන්න මොකද ඒවා ළමයි ඉගෙන ගන්නට
මොකද අපේ සමාජයේ සමහර අය හිතනවා අපි ගරු නොකරට අපිට ගරු කරන්න ඕන මම ආදරේ නොකරට මට ආදරේ කරන්න ඕන මම අනිකට වටිනකම් දුන්නේ නැති වුණාට මට වටිනකමක් දෙන්න ඕන එහෙම වෙන්නේ කොහොමදනේ නොදෙන දේවල් ලැබෙන්න විදියක් නැහැ දෙන දේවල් ලැබෙන්න එහෙනම් ඔබ ඔබ වෙනස් වෙන ඔබේ දරුවන්ට වෙනස් වෙන්න උදව් කරන්න. ඉතින් අද දවසේ මහා නෝරා වැස්සක් මැද්දේ වුණත් නේ ඔයත් බොහෝම ශ්‍රද්ධාවෙන් පන්සලට ඇවිල්ලා හෝරාවක පමණ කාලයක් බොහෝම උද්‍යෝගයෙන් ඕනිකමින් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා. සරල දෙයක් කියලා ගරු කරා වැඩිහිටියන්ට ගරු කිරීම ගැන තුනුරුවන්ට ගරු ඕනතරම් බණ දේශනාවල අහලා තියෙන නිසා අද කියලා දුන්නේ මොකද වෙනස්කම් වලට ගරු කරා වෙනස්කම් වලට ගරු කරා අනිකාට වෙනස් අනන්‍යතා තියෙන්න පුළුවන් ඒවට ගරු කරන්න ඉගෙන ගන්න ඒවත් දහම පුහුණු වෙනවා ධර්මයේ පුහුණු වෙනවා කියන්නේ ඒවත් ජීවිතේ කොටස්. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම කළේ තමන්ගේ ආදරණීය දියණියගේ ජන්මදිනයට ආශිර්වාද කරන්න අනුර මැතිතුමත් ඉනෝකා මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වතුන්. පිණිති මින්සාරා දුවගේ ජන්මදිනය 17 වෙනිදට මේ මාසයේ දෙන්න ඒ වෙනුවෙන් තමයි ඔය තන්ට මේ සද්ධර්ම දාණය දෙන්න ඕනේ කියලා මෞතුමිය පියතුමන් ඒ දරුවගේ කල්පනා කරේ. ඉතින් ඒ දුවටත් ප්‍රයෝජනවත් වෙන බණ අහපු ඔබටත් ප්‍රයෝජනවත් වෙන දහම් කරුණක් අපි සාකච්ඡා කළා. අපි සතුටු වෙනවා අවුරුදු මං හිතන්නේ 3කින් විතර නේද ශ්‍රී මහ විහාරයේ අපි දේශනාවකට ආවේ කොරෝනා වසංගතයට කලින් दीर्घ काले सत्धर्म देश सत्टी काले लंकावट වැඩම කරත් මේ කෙටි දවස් කීපෙනුත් එකක් අපේ ශ්‍රී මහ විහාරයට මේ ලස්සන රමණීය විහාරස්ථානයට ඊටම සප්පුරුස කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් වන අපේ බෙරන්නා වේ විමල නායක හමුදුරුව වැඩ ඉන්න මේ සේනාසනයට වෙන් කරලා දෙන්න ලැබීම ගැන මම ඊටම සතුටටපත් වෙනවා මේ දේශනාව සිද්ධ කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් රැස්වුණු සියලුම පින්කුසල් අපි අනුමෝදන් කරමු අනුර මැතිතුමා නමින් මියගියපු ආදරණීය අම්මා තාත්තා දෙන්නට එම මැතිණිය නමින් මියගියපු පියාණන් වහන්සේ ඇතුළු සියලු ඥාතීන්ට එවැගේම බණහපු ඔබ නමින් මියගිය සියලු ණයයන්ට මේ පින් අත් වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදේවා ඔබේ අපේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේ නිවන් අවබෝධ කර ගනිත්වා සාදු 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 දෙවිවරු පින් අත් කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බල්ම ශක්තිය ඒ ජන්මදිනයේ සමරන දියණියටත් ඒ වගේම මෙම නෝනා මහත්මිනිය කැනඩාවේ වෘත්තීයමය කටයුතු වල රැඳී සිටින එතුමියටත් අනුර මැතිතුමාට එම මෞතුමිය වයෝවෘද්ධ ඒ මාතාවට එවගේම බණපින් කමට උදව් කරපු ඔබ හැම දෙනාට ආපු ගියපු සියලු දෙනාට අපේ පූජනීය නායක හමුදුරු ඇතුළු සේනාසනේ වැඩ ඉන්න මහත් සංඝ රත්නයට වැඩමවා වදාලා අපේ මෙහෙණින් වහන්සේට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කරදර බාධක දුරු වේවා යහපත් සිතුම් පැතුම් ඉටු වේවා දෙවියෝ ඇතන් ආරක්ෂා කරත්වා දෙවියන්ගේ ආශිර්වාදය ඇතන්ට ලැබිලා සියලු යහපත සැනසීම වේවා උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කර ගනිත්වා සාදු සාදු සාදු
අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත් දෙවි දේවතාවුන්ටත් මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් කුසල් පාරමී ධර්ම වේවා මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයේ මැසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින කුසලය අපට පාරමී ධර්මයක් වේවා සාදු 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 දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනු චිරන් රක්කන්තු සාසනං ආකාශට්ටා ච දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති ති හොඳයි කවුරුත් තොම ඉන්නේ එත් අම්මයි කවුරුත් සාදුනාද පාත ධර්මශ්‍රවණය කිරීමෙන් හා දහම් කඳුළු පූජා කිරීමෙන් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය දෙවියන්ටත් ඔබ අපටත් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු